ආදරණීය දූපතේ අද අපි කතා කරන්නේ වාට ග්‍රේඩ් 11 එකේදී ඉගෙන ගන්න තියෙන පටක කියන පාඩමේ ශාක පටක වලට අදාළ ෂෝට් නෝට් එක හදාගන්න විදිය ගැනයි මේ පාඩමේදී ඔය මුලින්ම දැනගන්න ඕන දේ තමයි පටකයක් කියන්නේ මොකක්ද කියන එක ගැන පටකයක් කියලා කියන්නේ නිශ්චිත කෘත්‍යයක් හෝ කෘත්‍යයන් කිහිපයක් ඉටු කිරීමට හැඩ ගැසෙනු පොදු සම්භවයක් සහිත සෛල සමූහයකට එතකොට මෙන්න මේ නිර්වචනය නම් අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕන ඊළඟට අපි මේ කතා කරන ශාක පටක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒ තමයි විභාජක පටක සහ ස්ථිර පටක එතකොට මේ විභාජක පටක කියලා අපි කියන්නේ තවදුරටත් විභාජනයේ වන සෛල තියෙන පටකයට ස්ථිර පටක වලදී තවදුරටත් විභාජනයේ නොවන සෛල තමයි අන්තර්ගත වෙන්නේ එතකොට මේ විභාජක පටක යටතේ අපි කතා කරනවා පටක වර්ග තුනක් ඒ තමයි අග්‍රස්ත විභාජක පටකය අන්තරස්ත විභාජක පටකය සහ පාර්ශ්වික විභාජක පටකය ඊළඟට ස්ථිර පටක යටතේ අපි කොටස් දෙකක් ඉගෙන ගන්නවා ඒ තමයි සරල ස්ථිර පටක සහ සංකීර්ණ ස්ථිර පටක සරල ස්ථිර පටක වලට ඇත්තන කොටස් තුනක් තියෙනවා ඒ තමයි මෘදු ස්ථිර පටකය ස්ථූල කෝණස්ථිර පටකය සහ දෘඪ ස්ථිර පටකය සංකීර්ණ ස්ථිර පටකය කොටස් දෙකයි ඒ තමයි ශෛලම පටකය සහ ෆ්ලෝයම පටකය අපි මුලින්ම බලමු විභාජක පටකය ගැන විභාජක පටකයට අපි ආවම අපි මුලින්ම දැනගන්න දේ තමයි මේ විභාජක පටකයේ අන්තර්ගත වෙන මේ ශෛලවල තියෙන ලක්ෂණ මොනවාද කියන එක ගැන එතකොට විභාජක පටකයේ අන්තර්ගත වෙන මේ ශෛල ගොඩක් කුඩා සෛල වෙනවා ඒ වගේම අනිවාර්යයෙන්ම සජීවී සෛල වෙනවා මොකද දැන් මෙතන තියෙන අලුතෙන් සෛල ඇති කරන සෛලනේ විභාජනය වෙන සෛල තියෙන එහෙනම් සජීවී වෙන්න ඕන ඒ වගේම විශාල නියෂ්ටයක් තියෙනවා මයිටොකොන්ඩ්‍රියා බහුලව තියෙනවා හරිත ලවණක් නැහැ ඒ වගේම විශාල මධ්‍ය රික්තකත් නැහැ හැබැයි කුඩා රික්තක කිහිපයක් තියෙන්න පුළුවන් ඒ වගේම අන්තර් සෛලීය අවකාශ එහෙමත් නැත්නම් සෛල අතර තියෙන අවකාශ එක්ක නැහැ එහෙමත් නැත්නම් තිබුණත් ඒව පැහැදිලිව පේන්නේ නැහැ එතකොට මේ විභාජක පටකේ මම කියවන වර්ග තුනක් තියෙනවා කියලා අග්‍රස්ත විභාජකය අන්තරස්ත විභාජකය සහ පාර්ශ්වික විභාජකය කියලා අපි ඊළඟට දැනගන්න ඕන මේ පටක කොයි තැන්වලද තියෙන්නේ ඊළඟට මේ පටක වලින් ඉටු කරන කෘත්‍ය මොකක්ද කියන එක ගැන අග්‍රස්ත විභාජක පටකය ගත්තොත් මේ අග්‍රස්ත විභාජකයේ තියෙනවා කඳේ මුලේ අග්‍රේ කඳ අග්‍රේ මුල අග්‍රේ ඊළඟට කක්ෂි අංකුරවල මේ අග්‍රස්ත විභාජක පටකය දැක ගන්න පුළුවන් ඊළඟට මේ අග්‍රස්ත විභාජක පටකයේ කෘත්‍යයන් තමයි කඳ උසින් වැඩි කිරීම සහ මුල දිගින් වැඩි කිරීම අන්තරස්ත විභාජක පටකය තියෙන තැන් තමයි පර්ව පාදවල පර්වපාද ඒ කියන්නේ තෘණකොලයේ ශාක ගත්ත මේ තෘණකොලයේ ශාකවල තියෙන පර්ව කියලා තැන්. එතන මේ පර්ව පාදවල තමයි මේ අන්තරස්ති භාජක පටකය තියෙන්නේ. එතන මේ අන්තරස්ති භාජක පටකයේ කෘත්‍ය තමයි පර්වවල දිග වැඩි කිරීම. ඊළඟට පාර්ශික භාජක පටකය තියෙන තැන් තමයි කඳ සහ මුලේ පාර්ශිකව ඒ කියන්නේ අපි කඳේ හරස් කඩක් ගත්තොත් ඒ හරස් කඩේ තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ කියන පාර්ශ්වික භාජක පටකය. ඊළඟට මේ පාර්ශ්වික භාජක පටකයේ කෘත්‍ය තමයි කඳ සහ මුල මහතින් වැඩි කිරීම. අපි මේ කතා කරේ විභාජක පටක ගැන. දැන් බලමු අපි ස්ථිර පටකයට තියෙන සරල ස්ථිර පටක ගැන. ඒ කියන්නේ මෘදු ස්ථිර පටකයේ ස්ථූල කෝණ ස්ථිර පටකයේ සහ දෘඪ ස්ථිර පටකයේ ගැන. එතකොට මේ මෘදුස්තර ස්ථූල කෝණාස්තර දෘඪස්තර කියන පටකවල සෛල බිත්ති ගැන බැලුවොත් මෘදුස්තර පටකයේ සෛල බිත්ති තුනී වෙනවා. ඒ වගේම ඒක හැදලා තියෙන්නේ සෙල්ියුලෝස් වලින්. ස්ථූල කෝණාස්තර සෛලවල සෛල බිත්ති ගත්තොත් මේවයි කොන් ඝන වෙලා තිනවා. ඒ කොන් ඝන වීම සිද්ධ වෙලා තියෙන්නේ සෙල්ියුලෝස් වලින්. දෘඪස්තර සෛල ගත්තොත් මේවා ඒකාකාරව ඝන වෙලා තියෙනවා. ඒ වගේම මේක හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින් සහ ලිග්නින් වලින්. ඊළඟට බලමු මේ කියන පටකවල සජීවී අජීවී බව. ඒතර මෘදුස්තර පටකයයි ස්ථූල කෝණස්තර පටකයයි ගත්තොත් සජීවී වෙනවා.
දුඩස්තර පටකය අජීවී වෙන එකට හේතුව තමයි ලිග්නින් තැම්පත් වෙලා තියෙන නිසා. ඊළඟට නියෂ්ටි මධ්‍යරික්තකය ගත්තොත් මෘදුස්තර පටකයේ ස්තලකෝණස්තර පටකයේ නියෂ්ටි සහ මධ්‍යරික්තක තියෙනවා. හැබැයි දුඩස්තර පටකයේ නියෂ්ටි සහ මධ්‍යරික්තක නැහැ. ඊළඟට අන්තර් සෛලී අවකාශ ඒ කියන්නේ සෛල අතර තියෙන හිඩැස් ගත්තොත් මෘදුස්තර පටකයේ බහුලව තියෙනවා. ස්තලකෝණාස්තර පටකයේ ගත්තොත් එක්ක තියෙන්න පුළුවන් එහෙම නැත්නම් නැති වෙන්න පුළුවන්. දුරස්තර පටකයේ ගත්තොත් මේකේ අන්තර් සෛලී අවකාශ නැහැ. ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි මේ කියන පටක කොයි තැන්වලද තියෙන්නේ කියන එක ගැන. එතන මේ මෘදුස්තර පටකයේ අපිට දැක ගන්න පුළුවන් බීජවල පත්‍රවල පළවල මාංශල කොටස් වල ඒ වගේම කඳේ බාහිකයේ මජ්ජාවේ සහ මුලේ බාහිකයේ සහ මජ්ජාවේ ස්තුලකෝණාස්තර පටකේ දැක ගන්න පුළුවන් වෙනවා අකාශ්ඨීය ශාක කඳන් වල ඒ කියන්නේ පැල ඇටි වගේ ශාක ඒ වගේ ශාක කඳන් වල ස්තුලකෝණාස්තර පටකේ තියෙනවා ඊළඟට දීබීජ පත්‍රි ශාක පත්‍ර වල නාරටි වල මේ කියන ස්තුලකෝණාස්තර පටකේ දැක ගන්න පුළුවන් ඊළඟට මේ දුඩස්තර පටකේ තියෙන සෛල ගත්ත ආකාර දෙකක් තියෙනවා ඒ තමයි තන්තු සෛල සහ උපල සෛල इतने मेकिन तंत शैल तीयन पोल के हन के वगे एवतम तंत शैल तीयने तंत दृढ़स्त्र शैल विशेष तंत की गे इला अणिताकार उपल उपल शैल तीन पेर पलावरण को बीजावरण वगे तेवल इलाटनगातम मेकिन पटक वल प्रधान कृत्या मृदुस्तर पटके कृत्यंतम प्रभा संश्लेषण किरीम आहार संचित किरीम जले संचित किरीम एवकम संधारण लबादेन उदाहरण कूडलु कूडलु शाक कंदे मृदुस्तर शैल वलट जले पिरिलतम ए कूडलु वल शाक कंदट संधारण लभिल इलंगट स्थूलकोणास्तर कृत्यतम प्रभा संश्लेषण सह සන්ධාරණය දුඩස්තරවල කෘත්‍ය තමයි සන්ධාරණය ඊළඟට ඔයාලට මෙන්න මේ රූප සටහන් නම් අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕන. ඒතර මේ පළවෙනියට A වලින් පෙන්නලා තියෙන්නේ මෘදුස්තර පටකය. B වලින් පෙන්නන්නේ ස්තුලකෝණාස්තර පටකය. C වලින් පෙන්නන්නේ දුඩස්තර සෛල. දැන් අපි බලමු සංකීර්ණ ඉස්තර පටකය ගැන. දැන් ඔයගෙන් අහුවොත් සමහර විට සරල ඉස්තර පටකය සංකීර්ණ ඉස්තර පටකය අතර වෙනස මොකක්ද කියලා. ඒ වෙනස තමයි සරල ඉස්තර පටකවල තියෙන්නේ එකම වර්ගයේ සෛල. හැබැයි සංකීර්ණ ඉස්තර පටකේ වෙනස් සෛල වර්ග කිහිපයක් එකට එකතු වෙලා තමයි මේ පටකය නිර්මාණය වෙන්නේ. දැන් බලමු කොහොමද කියලා. දැන් අපි අතර මේ සංකීර්ණ ඉස්තර පටකයට වර්ග දෙකක් ඉගෙන ගන්නවා. ඒ තමයි ශෛලම් පටකය ගැන ෆ්ලෝයම් පටකය ගැන එතකොට ශෛලම් පටකය ගත්තොත් මේ ශෛලම් පටකය නිර්මාණය වෙන ශෛල වර්ග හතරකින් ඒ තමයි ශෛලමීය වාහිනී ශෛලමීය වාහකාබ ශෛලමීය තන්තු සහ ශෛලමීය මෘදුස්තර එතකොට මේ කියන ශෛල වර්ග හතරෙන් ශෛලමීය මෘදුස්තර කියන එක විතරයි සජීවී වෙන්නේ අනිත් ශෛල වර්ග තුනම අජීවී වෙනවා इतर मे फ्लोएम पटके निर्माण शैल वर्ग हर की तमें पेनीरन शैल सहचर शैल फ्लोएमी मृदुस्तर सह फ्लोएमी तंतु मे फ्लोएम पटकना शैल वर्ग तुण सजीवी वेनवा फ्लोएमी तंतु कीतर अजीवी वेन्े दिशलंगर कथाकराने संकीर्ण स्थिर पटके अटते सरल स्थिर पटक की एक अभी मृदुस्तर पटके स्थूलकोणास्तर पटके दृढ़स्तर पटके इतकोटे एवयतिबे एक वर्गे शैल वितरा मृदुस्तर पटके मृदुस्तर शैल वितराय तिब्बे स्थूलकोणास्त्र पटके स्थूलकोणास्त्र शैल वितराय तिब्बे दृढ़स्तर पटके दृढ़स्त्र शैल वितराय तिबुने हई दमे अभी कथा कर संकीर्ण स्त्र पटके शैल वर्ग किहिपेकमय හැදිලා තියෙන්නේ. එතකොට අපි මේ කතා කරන ශෛලම් පටකයේ ප්‍රධානම කෘත්‍යයන් දෙක තමයි ජලය සහ ඛනිජ ලවණ ශාකයේ පුරා පරිවහණය කිරීමයි ශාකයට සන්ධාරණය සැපෙීමයි. ෆ්ලෝයම් පටකයේ ප්‍රධාන කෘත්‍යය තමයි පරිසංක්‍රමණය.
ඒ කියන්නේ ආහාර ශාක්‍ය පුරා පරිවහණය කිරීම. එතකොට මේ ශාක්‍ය තුල ෆ්ලෝයම් පටකය ඔස්සේ ආහාර පරිවහණය කරන ප්‍රධානම රසායනික සංයෝගය තමයි සුක්‍රෝස් කියලා කියන්නේ. එතකොට මේ දීලා තියෙන්නේ ශෛලම් පටකය ෆ්ලෝයම් පටකය කොහොමද ශාක කඳේ පිහිටන ආකාරය. එතකොට මේ ඒ වලින් නිරූපණය කරලා තියෙන්නේ ශෛලම පටකය. බී වලින් නිරූපණය කරලා තියෙන්නේ ෆ්ලෝයම් පටකය. එතකොට ඔයාගේ විභාගය අහන්න පුළුවන් ප්‍රශ්නය තමයි ශාක කඳේ පිටතට ආසන්නෙම තියෙන ශෛලම් පටකයද ෆ්ලෝයම් පටකයද කියලා. ෆ්ලෝයම් පටකය තමයි කඳේ පිටතට ආසන්නව තියෙන්නේ. ශෛලම් පටකය ඇතුළතින් තියෙනවා, ෆ්ලෝයම් පටකය ඊට පිටතින් තමයි තියෙන්නේ. ඉතින් ඔය අනිවාර්යෙන්ම මේ අපි කතා කරපු ෂෝට් නෝට් එක කොලේක ලියා ගන්න ඕන. ලියාගෙන අනිවාර්යෙන් පාඩම් කරන්න ඕන. පාඩම් කරලා පාස් පේපර්ස් අරගෙන ඒවට උත්තර ලියන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න විභාගයට යන්න කලින් අනිවාර්යෙන්ම රූප සටහන් බලාගෙන යන්නම ඕන.